පරින මල්කිනි තී සත්සියත් යහ පැතුම් වනම්මන ප්‍රේමයෙන් සජ්ජායනීය සිත් පතුල පිරිමදින දයාවර සෙත්තෙන් පොදයි ජීවිතේ හැම තප්පරේම අපි උත්සාහ කරන්න ඕනේ අලුත් දෙයක් වෙනස් දෙයක් ඉගෙන ගන්න. එහෙම කැමති හැමෝටම මේ විනාඩි කිහිපේ ඉතාම වැදගත් වේවි කියලා අපි විශ්වාස කරනවා. අද පිනි වියනෙන් අපි කතා බහ කරන්නේ ලී වැඩ ගැන. ලී වැඩ ගැන ඔබ මොනවද දන්නේ? මොන වගේ අවබෝධයක්ද ඔබට තියෙන්නේ? සැක තියෙන තැන් දුරු කරගන්න ඒ වගේම කැමැත්තක් තියෙනවා නම් ඒ පිළිබඳ ඉගෙන ගන්න මේ වෙලාව හොඳම වෙලාව. ඒ පිළිබඳ කතා බහ කරන්න බොහොම ගෞරවයෙන් මෙතනට ආරාධනා කරා. ලී වැඩ සඳහා යන්ත්‍ර භාවිතය පිළිබඳ ඒ වගේම ලී වැඩ තාක්ෂණීය පිළිබඳ ඒ වගේම ලී වැඩ පිළිබඳ ප්‍රායෝගික පාඨමාලා හඳුන්වා දෙමින් කෘති ගණනාවක් රචනා කරපු දෙව හා දෙව ආශ්‍රිත කර්මාන්තකරුවන් සංගයේ සංගමයේ සභාපති ඒ වගේම කර්මාන්ත අමාත්‍යාංශයේ දෙව ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ උපදේශ සභාවේ සභාපති චන්න විජේසේකර මහතාට බොහොම ගෞරවයෙන් ආයුබෝවන් කියලා වැඩසටහනට ආයුබෝවන් පිළිගන්නවා. හොඳයි. දැන් ලී වැඩ කියලා කියනකොට ලී වැඩ ගැන ඉගෙන ගන්න තියෙන අවස්ථා ඒ වගේම ලී වැඩ ගැන අපිට තියෙන අවබෝධය ඉතාම සීමිතයි ස්වල්පයි. ඒ පිළිබඳ ඔබත් බොහොම හොඳින් දන්නවා. ඒ නිසාම මේ ග්‍රන්ථ කොතරම් වටිනවද කියන දේ මම හිතන්නේ මේ සාකච්ඡාව අවසානයේදී ඔබට වැටහේවි. මම කැමති මුලින්ම දැනගන්න ඔබතුමන්ගෙන් ලී වැඩ ගැන අද වෙනකොට අපේ රටේ තියෙන මොන වගේ
ඇරියා එකවුන්ටන්ස් ඉගෙන ගන්න. නමුත් මම එකවුන්ටන්ස් වලට පොඩක් කම්මැල් නිසා හයිරිෂ් කාපෙන්ටර් කියන කෝස් එක කරා. තාවයාගේ පඩිය කොච්චරද කියලා. ඉතින් කිව්වා මම මේ ඩොලරක ඉහලා යන්න ඉස්සර ඩොලර 180 විතර තියෙන කාලේ ඉවා 121ක් කියලා. මං ඇහුවා ඔක්කොම ආණ්ඩුව ඩික්ලෑඩ් ආණ්ඩුවට පෙන්නපු ආදායමද කියලා. ඔව් අංකල් කිව්වා. ඒ කියන්නේ මෙතන තියෙන අර ඉංග්‍රීසි භාෂාව පත කරන්න පුළුවන් සොෆ්ට් ස්කිල්ස් තියෙනවා. ඒතකොට මේ වගේ අපේ මධ්‍යම පන්තික ජනතාවට උනත් මේක විශේෂ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒ වගේ අපේ ගම්වල ඉන්න තරුණ මමත් ගමක හැදිච්ච කෙනෙක්. ඒ තරුණන්ට ශිෂ්‍යන්ට මේක ගෞරවනීය වෘත්තියක් හැටියට ගෞරවනීය වෘත්තියක් හැටියට පිළිගැනීමක් සමාජයේ ඇති කරන්න පුළුවන් මේ පුහුණුව නිසියාකාර ලබා දුන්නා. විශේෂයෙන්ම උපදේශක මහත්තුරු එහෙ නිරත වෙන උන් මහත් මහන්සියලු ගන්න අය. එයාට තියෙන ප්‍රශ්නයත් මේ සිංහල භාෂාවෙන් මේ සඳහා පත පොත නැතිකම වැඩි දුරට ගැනීම සඳහා. ඊළඟට මගේ හැම පොත්වලම මම හැම එකෙම ඉංග්‍රීසි වචන දාලා තියෙනවා. ඒ ඉංග්‍රීසි වචන කියන්නේ යම් කෙනෙකුට යම් කිසි ඉංග්‍රීසි භාෂාවක් ඉගෙනගෙන හරි පිටරට ගියොත් හරි ඒ වචන ලේසියෙන්ම පුළුවන්. හැම ඒ තාක්ෂණික වචනයකටම අවශ්‍ය ඉංග්‍රීසි වචන ඒ පොත්වල මම සඳහන් කරලා තියෙනවා. ඔබට ආරාධනා කරන ඔබත් මේ වෘත්තියක් විදිහට ලී වැඩ කර්මාන්තාශ්‍රිතව යම් ආකාරයක රැකියාවක නිරත වෙන්න ඔබට අවස්ථාව තියෙනවා. ලොකු වෙළඳපොලක් වෙළඳපොල ඉල්ලුමක් තියෙනවා එළිය සමාජයේ. ඉතින් ඒ වගේම අප රට තුලත් දැන් ලොකු ඉල්ලුමක් තියෙනවා. නිසා ඔබට ලොකු අවස්ථාවක් තියෙනවා මේ කෘති පරිශීලනය කිරීම තුළ ඔබේ ලී වැඩ පිළිබඳ තියෙන දැනුම තව තවත් වර්ධනය කරගන්න. ඒ වගේම තමයි පොතපතින් ලබන දැනුමට පරිබාහිරව මෙවැනි දැනුමක් ඔබට තියෙනවා නම් ඔබේ දරුවන්ට තියෙනවා නම් මං හිතන්නේ අනාගතය පිළිබඳ බයක් සැකක් තියාගන්නට අවශ්‍ය
එක්ෂිබිෂන් වගේ දේවල් යනත් අවස්ථාවක් දීලා පුහුණුව දීලා විදේශවලින් සමහරලාට ගෙවන්න පුළුවන් ඔය ජර්මනි එහෙම ඉන්න වොලන්ටරි ඕගනයිසේෂන්ස් තියෙනවා රිටයර්ඩ් කාපින්ටර්ස් ලාගේ එහෙම. ඒතර ඒගොල්ලන්ට තියෙන ඒගොල්ලා දීපනාවක් ගන්න නැහැ. කොහරි නවාතක් දෙන්න විතරයි තියෙන්නේ. ඒගොල්ලෝ ඇවිල්ලා මාස දෙක තුන කාලවලට පුහුණුවක් ලබා දෙන්න පුළුවන්. අන්නේ විදේශීය වොලන්ටරිලි මහත්තුරුන්ගේ සේවය නෙදර්ලන්තෙත් තියෙන වගේ දෙයක්. මමත් මගේ නෙදර්ලන්තෙන් ගත්ත අපේ සමහරලාට සමහර අය ගන්නවා මේ පුහුණුව සඳහා මේ අයගේ සේවය ලබා ගන්නවා. ඒ සේවය තාක්ෂණ විද්‍යාලවලටත් ලබා ගන්න පුළුවන්. හොඳයි. හරියට හරිදේ හරි විදිහට ඉගෙන ගත්තොත් වෘත්තිමය ගරුත්වයක් එක්ක ලීවැඩ කර්මාන්තයේ නියැලෙන්න ඔබට හැකියාව අවස්ථාව තියෙනවා. තව දේවල් කතා කරනවා මේ කෙටි විරාමයෙන් පස්සේ. ලීවැඩ සඳහා භාවිතයට කරන්න වෙනවා යාවත් කාලින කරන්න වෙනවා මොකද අර ඉස්සරම උගන්නපු ඒවා දැන් උගන්නන්න බෑ ඊට වඩා නවීකරණයේ වූ දේවල් තමයි ඉගෙන ගන්න තියෙන්නේ දැන් උදාහරණයක් ගත්තොත් යතුගෑම ගත්තොත් එහෙම දැන් යතුගෑම 98%ක්ම වෙන්නේ යන්ත්‍රවලින් ඒතරම් මූලික නිපුණතාව දුන්නම ඇති යතුගෑම්පට ඊට පස්සේ යන්ත්‍ර භාවිතය ගැන තමයි යතුගෑම ගැන කියලා දෙන්නේ ඉතින් අන්න ඒ වගේ මේක සම්පූර්ණයෙන් මේ පාඨමාලා නවීකරණය කරන්න අලුත් විද්‍යාවත් එක්ක අලුත් ස්වාගෙනින් එක යන මොකද හුඟක් පරිශ්‍රණ කරලා මේ සම්බන්ධයෙන් යුරෝපයේ ඇමරිකාවේ කැනඩාවේ ජර්මනි මේක හොඳට දියුණු කරලා තියෙන්නේ මේ. ඒත් අපිට තියෙන ඇත්තටම ඒව ආපහු භාවිතයට ගැනීම ප්‍රධාන වශයෙන්ම තියෙන භාවිතයට ගැනීම. හොඳයි. ඒ උත්සාහයට ඔබතුමන් ලබා දෙන දායකත්වය විශේෂයෙන් අගය කරන්න ඕනේ. මේක ඇත්තටම සමාජ සත්කාරයක්. ඔබතුමන් උගද්දේ අපේ රටේ પરම්පරාවකට මේ විදිහට කෘතීන් තුළ අන්තර්ගත කරලා ලබා දීම ඉතාම වැදගත් වෙනවා. අපේ රටේ කර්මාන්ත විදිහට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න සියලු දෙනාට, ඒ වගේම පාසල් අධ්‍යාපනයේ නියැලෙන දරුවන්ට, ඒ වගේම විවිධ වූ පිරිස් නියෝජනය කරමින් මේ කටයුතු ඉතාම වැදගත් වෙනවා. ඔබ ආරම්භ කරන්න, ඔබට ආරාධනා කරනවා මේ කෘති පරිශීලනය කරලා අදින් ඔබට පුළුවන් අලුත් විදිහට අලුත් ගමනක් ආරම්භ කරන්න, ඔබේ ව්‍යාපාරයක් විදිහට, කර්මාන්තයක් විදිහට ඔබට සාර්ථක වෙන්න. බොහොම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී ලීවැඩ සඳහා යන්ත්‍ර භාවිතය පිළිබඳ කෘතීන් ගණනාවක් රචනා කරමින් ඒ තමන්ගේ දැනුම මේ ආකාරයෙන් බෙදා හදා දෙන්න අපිත් එක්ක එකතු වුණු දෙව හා දෙව ආශ්‍රිත කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති, ඒ වගේම කර්මාන්ත අමාත්‍යංශයේ දෙව ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ උපදේශ සභාවේ
සභාවේ සභාපතිතුමන් චන්න විජේසේකර මහතාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. තවත් දවසක හමු වෙලා තවත් බොහෝ දේ කතා කරන්නට අවස්ථාව අපි උදා කරගමු. ඒ සමගින් අදට සමු දෙනවා අයිබෝන් කියලා. අයිබෝන්. හොඳයි. තවත් දවසක මෙවැනි වටිනා කියන සාකච්ඡාවකින් හමු වෙන බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී දවසක්. අරින මල් කිනිති සත්සියත් යහපැතුම් වරම්මන ප්‍රේමයෙන් සජ්ජායනීය සිත් පතුල පිරිමදින දයාවර සෙත්පෙන් පොදයි.